Laptop එක ගන්න තියෙන සුපිරිම තැන චමා computers classic store සිල් දනම සාදරෙන් පිළිගන්නවා වෙනද වගේම අදත් අපි inside cinemax youtube channel එකට ඔන්න අදත් අරගෙන වෙලා තියෙන්නේ සුපිරිම murder mystery ඒ කියන්නේ mini merumak ඇතුළේ හැංගුණ ලොකු අභිරහසක් තියෙන සුපිරිම film එකක්. ඉතින් මේ film එකේ කතාව මෙහෙමයි. විගුණන්න දාලා තියෙන building එකක් ඇතුළේ කෙනෙක් සීදි විහානි කරගෙන ඉද්දී ඒ මලසිර පොලිසිය හොයා ගන්නවා. පොලිසිය ඊට පස්සේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරගෙන යද්දී පොලිසියට සැකයක් එන්න පටන් ගන්නවා. සමහර විට මේක සීදි විහානි කර ගැනීමක් නෙවෙයි ඝාතනයක් වෙන්නත් පුළුවන් කියලා. පොලිසිය එහෙම හිතන්නේ හේතුව මොකක්ද? කොහොම නමුත් ඔන්න ওই සිද්ධියෙන් තමයි මේ සුපිරිම film එකේ තාව පටන් ගන්නෙ පටන් ගත්ත විනාඩියදම ත්‍රිලංගික කුතුහලෙන් බලන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2019 ආපු වෘත්‍රා කියන කන්නඩ ෆිල්ම් එක. මේ ෆිල්ම් එකට IMDb 6.2ක අගයක් ලැබිලා තියෙනවා. ආරාධනා කරන සිනමැක්සස්ලා හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එකේ සම්පූර්ණම කතාව අවසාන විනාඩි දෙක බලන්න එන්නේ කියලා විරුඩන කලින් මතක් කරනවා. තවමත් අපේ Inside Cinemax YouTube channel එක subscribe කරන්න මගහැරන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් අපිව subscribe කරලා ඊට හැපැතෙන් තියෙන bell icon එකත් click කරලා තියාගෙන ඉන්න. එහෙනම් බලමු අපි ඇත්තට මේ විදියට ඝාතනය වෙලා තියෙන්නේ කවුද? සීදි විහාන කර ගැනීමක් ආකාරයට පේන්න මේ කෙනාව ඝාතනය කාමරේ ෆෑන් එකේ කවුරු හරි කෙනෙක් එල්ලිලා සීදි විහානි කරගෙන කියලා. ඉතින් ඇත්තරම මෙතන සිද්ධෝනේ මොකක්ද කියලා අපි දැන්ම තේරෙන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔන්න ඊට පස්සෙ අපි පෙන්නනවා මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය. ඒ තමයි ඉන්ද්‍රා කියන SI නිලධාරිනිය. ඉන්ද්‍රා කියන SI කෙනෙක් වුණත් තවමත් එයාට ෆීල්ඩ් එකේ හරියට වැඩක් ලැබිලා නැහැ. හැමදාම ඩොකියුමන්ට් වැඩ තමයි කර කර ඉන්නේ. අන්න ඒක නිසා ඉන්ද්‍රා තමන්ගේ ඉන්ස්පෙක්ටර් ඒ කෙනාගේ නම තමයි නටරාජ්. නටරාජ්ට ගිහින් කියනවා සර් මට හැමදාම ඩොකියුමන්ට් වැඩ කර කර ඉන්න බෑ. කවද්ද මට ෆීල්ඩ් එකේ වැඩක් දෙන්නේ කියලා. ඉතින් ඇත්තර මේ වෙද්දි අර අපාර්ට්මන්ට් එකේ සීදි විහානි කරගත්ත කේස් එක ගැන පොලිසියට පැමිණිල්ලක් ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒක නිසා මේ වෙලාවේදී නටරාජ් ඉන්ද්‍රාට කියනවා මෙන්න මේ ඇඩ්‍රස් එකේ තියෙන අපාර්ට්මන්ට් එකේ කෙනෙක් සීදි විහානි කරගෙන තියෙනවා. තවමත් ඒ කෙනාගේ අනන්‍යතාවය හොයාගෙන නැහැ. ඔයා මේ කේස් එක බාර ගන්න මුලින්ම ඒ කෙනාගේ අනන්‍යතාවය හොයාගෙන ඒ කෙනාගේ පවුල් වලට මේ සිද්ධිය ගැන දැනුම් දෙන්න කියලා. ඊට පස්සේ ඉන්ද්‍රා කිරන් කියන තමගේ සහායට ඉන්න පොලිස් නිලධාරියත් එක්ක යනවා ඒ අපාර්ට්මන්ට් එකේ සිද්ධිය ගැන බලන්න. ඉතින් එතනට ගියාට පස්සේ ඉන්ද්‍රා දකිනවා සීදි විහානි කරගත්ත කෙනා සීදි විහානි කරගන්න භාවිතා කළා යැයි සැක හිතෙන පුටුවකුත් මෙතන වැටලා තියෙනවා. ඒ පුටුව යටින් චුයින්ගම් එකකුත් අලවලා තියෙනවා කියලා ඉන්ද්‍රා දකිනවා. මේක දැක්කට පස්සේ ඉන්ද්‍රා ගිහිතේ පුංචි සැකයකුත් එනවා. ඊට අමතරව ඉන්ද්‍රා දකිනවා මෙතන යතුරක් වැටලා තියෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රා කිරන්ට කියනවා මේ අපාර්ට්මන්ට් එකේ තියෙන දොරකට හරි කබඩ් එකකට හරි මේ යතුර හරිනවද කියලා බලන්න කියලා. කිරන් ඊට පස්සේ ඒක ගැන බලලා ඉන්ද්‍රාට ඇවිල්ලා කියනවා මැඩම් මේ අපාර්ට්මන්ට් එකේ කිසිම දොරකටවත් කිසිම කබඩ් එකකටවත් මේ යතුර හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඉන්ද්‍රා කිරන්ට කියනවා දැන් එහෙනම් මලසිරුර මරණ පරීක්ෂණයට යවන්න. ඒ වගේම අර පුටුව යට අලවලා තිබුණ චුයින්ගම් එක ගැනත් හොයලා බලන්න කියලා. ඊට පස්සේ ඉන්ද්‍රා මෙතන ඉන්න සිකියුරිටිලා දෙන්නෙක් එක කතා කරනවා. නමුත් මලසිරුර දැකපු සිකියුරිටි නම් මෙතන නැහැ. අන්න ඒ නිසා ඉන්ද්‍රා මේ වෙලාවේදී කියනවා මලසිරුර දැකපු සිකියුරිටි සහ මැනේජර්ව ඉක්මනටම පොලිසියට වඩන්න කියලා. ඔන්න ඊට පස්සෙ අපි පෙන්නනවා මලසිරුර දැකපු ඒ සිකියුරිටි සහ ඒ අපාර්ට්මන්ට් එකේ මැනේජර් එනවා පොලිසියට. ඊට පස්සේ මේ අය මුලින්ම සිකියුරිටිගෙන් අහනවා මොන වගේ දෙයක්ද සිද්ධ වුනේ කියලා. ඊට පස්සේ මේ සිකියුරිටි මලසිරුර දැකපු සිද්ධිය ගැන කියනවා. ඊට පස්සේ මේ අය මැනේජර්ගෙන් ප්‍රශ්න කරනවා ඇත්තටම අර සීදි විහානි කරගෙන ඉන්න කෙනා මේ අපාර්ට්මන්ට් එකේ කෙනෙකුත් නෙවෙයි. අන්න ඒක නිසා ඒ කවුද කියලා තවමත් පොලිසියට හොඩුවාවක් නැහැ. ඉතින් ඇත්තටම ඒ අපාර්ට්මන්ට් එකට දවස් දෙකකට කලින් අලුතෙන් තමයි CCTV සෙට් කරලා තියෙන්නේ. ඒ දවස් දෙකේ CCTV කැමරා ෆුටේජ් එකක් මේ වෙදි පොලිසියට දීලා තියෙනවා. නමුත් තවමත් පොලිසිය ඒකෙන් වැදගත් කිසිම දෙයක් හොයාගෙන නැහැ. කොහොමද ඊට පස්සේ ඉන්ද්‍රා තමන්ගේ ඉන්ස්පෙක්ටර් ඒ කියන්නේ නටරාජ්ට මේ සිද්ධිය ගැන මේ වෙදි හොයාගෙන තියෙන හැම දෙයක්ම කියනවා. ඊට පස්සේ නටරාජ් ඉන්ද්‍රාට කියනවා ඔය අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා. මුලින්ම මියගිය කෙනාගේ අනන්‍යතාවය ගැන හොයන්න කියලා. ඔන්න ඊට පස්සෙ පෙන්නනවා ඒ මියගිය කෙනාගේ මරණ පරීක්ෂණේ පවත්වන ඒ නිලධාරියගෙන් කෝල් එකක් එනවා ඉන්ද්‍රාට. ඉතින් ඒ නිලධාරියා ඉන්ද්‍රාට කියන්නේ තවමත් මරණ පරීක්ෂණේ ඉවර නැහැ. නමුත් බැලුව බැලමට කියන්න පුළුවන් මේ කෙනා මිය ගිහින් දවස් 3ක් වෙනවා. ඒ වගේම මේ කෙනා අනිවාර්යෙන් සීදි විහානි කරගෙන තමයි මිය ගිහින් තියෙන්නේ. ඝාතනයක් බවට නම් කිසිම දෙයක් තවමත් සැක නැහැ. නමුත් මරණ පරීක්ෂණය සම්පූර්ණයෙන් ඉවර වෙනකන් අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා කියලා. ඔන්න ඊට පස්සෙ අපිට පෙන්නනවා ඒ මියගිය කෙනාගේ ෆෝන් එකයි පර්ස් එකයි මේ වෙද්දි පොලිසියට ලැබිලා තියෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රා මේ ෆෝන් එකේ SIM එක ගලවලා කිරන්ට දීලා කියනවා මේ SIM එක සම්බන්ධයෙන් හැම විස්තරයක්ම හොයන්න කියලා. ඉතින් ඒ SIM එක රෙජිස්ටර් කරලා තියෙන ඇඩ්‍රස් එකක් මේ අය හොයා ගන්නවා. ඊට පස්සේ ඉන්ද්‍රා කිරන් එක්කම යනවා ඒ ඇඩ්‍රස් එකට. ගෙදරක් වහලා දාලා තිනවා. ඊට පස්සේ මේ අය ගෙදර දොරත් අරගෙන ඇතුළට යනවා. නමුත් ඔන්න මේ ගෙදර ඇතුලේ කවුරුත් නැහැ. ඒත් ඉන්ද්‍රා මේ වෙලාවේදී දකින්න ඔන්න මෙතන සූට් කේස් එකක් තියෙනවා. මෙන්න මේක දකින්නත් එක්කම ඉන්ද්‍රාට මතක් වෙනවා මියගිය කෙනාගේ මලසොර ළඟම තිබුණ ඒ යතුරු. අන්න
අන්න ඒ යතුරු නිකමට වගේ මේ සූට් කේස් එකට දාලා විවෘත කරන්න උත්සාහ කරනවා. ඇත්තටම ඉන්ද්‍රා හිතපු දේ හරියටම හරි ඒ යතුරෙන් මේ සූට් කේස් එක ඇරෙනවා. ඉතින් මේක ඇතුලේ තියෙන මොනවද කියලා පරීක්ෂා කරලා බලද්දි ඔන්න මේ අය දකින්නවා ආධාර් කාඩ්ස් ගොඩක් තියෙනවා. ආධාර් කාඩ් එකක් කියන්නේ ඉන්දියාවේ හැඳුනුම් පතක් වගේම තමයි. එක පුද්ගලෙක්ට එකක් විතරයි තියෙන්නේ. නමුත් ඔන්න මේ සූට් කේස් එක ඇතුලේ ඒ වගේ කාඩ්ස් ගොඩක් තියෙනවා. ඊට අමතරව ඔන්න ඉන්ද්‍රා හොයා ගන්නවා මියගිය කෙනාගේ අනන්‍යතාවය සඳහන් වෙලා තියෙන එක ලියවිල්ලක්. ඔන්න මිය ගිහින් ඉන්න කෙනාගේ නම තමයි ප්‍රශාන්ත් කියලා මේ වෙලාවේදී ඉන්ද්‍රා දැනගන්නවා. ඊට අමතරව ප්‍රශාන්ත්ගේ ෆොටෝ එකකුත් මේකේ තියෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රා ප්‍රශාන්ත්ගේ විස්තර සහ ෆොටෝ එක ඩේටාබේස් එකට දාලා පරීක්ෂා කරලා බලනවා. ප්‍රශාන්ත් සම්බන්ධ මොකක් හරි අපරාධ ඉතිහාසයක් යාට තියෙනවද කියලා. නමුත් ඩේටාබේස් එකට දැම්මට පස්සේ ඉන්ද්‍රාට තේරෙනවා ප්‍රශාන්ත්ගේ නමින් කිසිම අපරාධ ඉතිහාසයක් නැහැ. ඒ කියන්නේ ඔන්න ඉන්ද්‍රාට මෙතනින් එහාට ප්‍රශාන්ත් ගැන කිසිම විස්තරයක් හොයාගන්න විදියක් නැහැ. ඊට පස්සේ ඉන්ද්‍රා ප්‍රශාන්ත්ගේ අර සූට් කේස් එකේ තිබිලා හම්බ වුණ ආධාර් කාඩ්ස් ගැන හොයලා බලනවා. මේ වෙලාවේදී ඉන්ද්‍රාට කිරණ් හරහා දැනගන්න ලැබෙනවා ඒ හැම කාඩ් එකක්ම වළංගුයි කියලා. ඊට පස්සේ ඉන්ද්‍රා ඒ ආධාර් කාඩ්ස් හිමියන් ඉන්න මුඩුක්කු ප්‍රදේශයට ඇවිල්ලා ඒ අයගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී ඉන්ද්‍රාට දැනගන්න ලැබෙනවා කාලයකට කලින් ප්‍රශාන්ත් ඇවිල්ලා මේ හැමෝටම සල්ලි දීලා තමයි ඒ කාඩ්ස් අරගෙන ගිහින් තියෙන්නේ. සල්ලි හම්බ වුණ නිසා මේ අයත් ප්‍රශාන්ත්ගෙන් කිසිම ප්‍රශ්නයක් අහලා නැහැ. නිකම්ම ඒ ආධාර් කාඩ්ස් දීලා තියෙනවා. එතනින් එහාට කිසිම විස්තරයක් ඉන්ද්‍රාට මේ අය හරහා දැනගන්න ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් මේ වෙලාවේදී ඉන්ද්‍රා දකිනවා මෙතන තවත් පුංචි ගැහැණු ළමෙක් ඉන්නවා. ඉන්ද්‍රා ඊට පස්සේ ඒ ගැහැණු ළමයා ළඟට ගිහින් ප්‍රශාන්ත්ගේ ෆොටෝ එකක් පෙන්දලා අහනවා මේ කෙනාව දැකලා තියෙනවද කියලා. ඊට පස්සේ මේ පුංචි ගැහැණු ළමයා කියනවා ඔව් ඔය කෙනාව මම දැකලා තියෙනවා. අපේ ප්‍රදේශයේ කුණ්ඩ කියලා කෙනෙක් ඉන්නවා. කුණ්ඩත් එක තමයි ඔය කෙනා මෙතනට ආවේ කියලා. ඊට පස්සේ ඉන්ද්‍රා මේ පුංචි ගැහැණු ළමයාගෙන් අහනවා ඒ කුණ්ඩ කියන කෙනා මුණ ගැහෙන විදියක් තියෙනවද කියලා. ඊට පස්සේ මේ පුංචි ගැහැණු ළමයා මෙතන ඉන්න තවත් පිරිමි කෙනෙක් පෙන්දලා ඉන්ද්‍රාට කියනවා මෙන්න මේ කෙනා නම් කුණ්ඩ ගැන දන්නවා කියලා. ඊට පස්සේ ඉන්ද්‍රා ඒ පිරිමි කෙනාගෙන් ගිහින් අහනවා ඒ කුණ්ඩ කියන කෙනා කොහෙද ඉන්නේ? එයා මුණ ගැහෙන්න පුළුවන් කොහෙද කියලා. ඊට පස්සේ මේ පිරිමි කෙනා ඉන්ද්‍රව එක් කරගෙන එනවා බාර් එකකට. මෙතනින් කුණ්ඩව හොයාගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඉන්ද්‍රා මේ බාර් එක ඇතුළට ගිහින් ඇතුළේ ඉන්න අයගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා ඒ කුණ්ඩ කියන කෙනා ඉන්නේ කොහෙද කියලා. ඊට පස්සේ මේ අය ඉන්ද්‍රට කියනවා මේ බාර් එකේ අයිතිකාරයත් එක්ක තමයි කුණ්ඩ නිතරම ඉන්නේ. ඇත්තටම ඔයාට නිකම්ම එහෙම කුණ්ඩව මුණ ගැහෙන්න විදියක් නැහැ කියලා. ඒක ඇහුවට පස්සේ ඉන්ද්‍රට තරහ යනවා. ඉන්ද්‍රා තවමත් පොලිස් නිලධාරිනියක් කියලා මේ අයට කිව්වේ නැහැ. අන්න ඒක නිසා ඉන්ද්‍රා තමන්ගේ පිස්ටල් එක තියලා මේ අයව බය කරලා ආපහු කුණ්ඩ ගැන අහනවා. ඉතින් මෙතන ඇතිවෙන කලබලය නිසා ඔන්න මේ බාර් එකේ අයිතිකාරයා මෙතනට එනවා කුණ්ඩ එක්කම. ඊට පස්සේ මේ බාර් එකේ අයිතිකාරයා ඉන්ද්‍රට කියනවා මැඩම් මෙතන කලබල කරන්න එපා. ළඟ එන මැතිවරණයට මම නාම යෝජනා බාර දීලා තියෙන්නේ. මෙන්න ඉන්නවා කුණ්ඩ. ඔයාට කැමති ප්‍රශ්නයක් මෙයාගෙන් අහන්න කියලා. ඊට පස්සේ ඉන්ද්‍රා ප්‍රශාන්ත්ගේ ෆොටෝ එකක් පෙන්දලා මේ කුණ්ඩ කින කෙනාගෙන් අහනවා තමුසේ මේ කෙනාව දන්නවද කියලා. නමුත් කුණ්ඩ මේ වෙලාවේදී ඉන්ද්‍රට කියන්නේ ඔය වගේ කෙනෙක් දන්නේ නැහැ කියලා. නමුත් ඉන්ද්‍රට මේ වෙලාවේදී මේ කුණ්ඩ කින කෙනා ගැන ලොකු සැකයක් එනවා. නමුත් කුණ්ඩව අත්තරඟඩු ගන්න විදියෙ කිසිම හොඩුවක් නැති නිසා ඉන්ද්‍රට මෙතනින් හැරලා යන්න සිද්ධ වෙනවා. ඔනිට පස්සවට පෙන්නනවා ඉන්ද්‍රා අර විදියට බාර් එකක් ඇතුළට ගිහින් ලොකු ප්‍රශ්නයක් ඇති කරන්න උත්සාහ කළා කියලා නටරාජ් මේ විදිහ දැනගෙන තියෙනවා. අන්න ඒක නිසා නටරාජ් ඉන්ද්‍රාව ගෙන්නලා ඉන්ද්‍රට බනිනවා තමුසේ මේ විදියටද කේස් එකක් හෑන්ඩල් කරන්නේ කියලා. ඇත්තටම ඉන්ද්‍රට දැන් දෙන්න උත්තරත් නැහැ. ඉන්ද්‍රත් ඉල්ලලා තමයි මේ වගේ කේස් එකක් බාරගත්තේ. අන්න ඒක නිසා ඉන්ද්‍රට මේ වෙලාවේදී කටවහගෙන ඉන්න සිද්ධ වෙනවා. ඔනිට පස්සවට පෙන්නනවා ඉන්ද්‍රා ගෙදර ඇවිල්ලත් කල්පනා කරලා බලන්නේ මේ කේස් එක ගැන. ඉන්ද්‍රට දැන් මේ වෙදී ලොකු සැකයක් ඇවිල්ලා තියෙනවා අර කුණ්ඩ කියන කෙනා ගැන. නමුත් කුණ්ඩ සහ ප්‍රශාන්ත් අතර මොනවාගේ සම්බන්ධයක්ද තිබුණේ කියලා තවමත් හොයාගන්න විදියෙ කිසිම හොඩුවක් ඉන්ද්‍රා ළඟ නැහැ. ඔනිට පස්සවට පෙන්නනවා ඉන්ද්‍රට මේ වෙදී හම්බ වෙලා තියෙනවා ප්‍රශාන්ත් සීද විහාන කරගත්ත ඒ ෆ්ලැට් එකේ අයිතිකාරයා ගැන විස්තර. ඒකෙනා මේ වෙදී ඉන්නේ පිටරට. කොහොම නමුත් ඉන්ද්‍රා ඒකෙනාට කතා කරලා අහනවා ප්‍රශාන්ත් කියලා කෙනෙක් ගැන දන්නවද? ටික දවසකට කලින් ඔයාගේ ෆ්ලැට් එකේ ඒකෙනා සීද විහාන කරගෙන හිටියා කියලා. ඊට පස්සේ ඒකෙනා ඉන්ද්‍රාට කියනවා ඔව් ප්‍රශාන්ත් කියලා කෙනෙක් මම දන්නවා. එයා තමයි ඔය ෆ්ලැට් එක මිලදී ගනිද්දී මට උදව් කරපු ඒජන්ට් කියලා. ඊට පස්සේ ඉන්ද්‍රා ෆ්ලැට් එකේ අයිතිකාරයාගෙන් අහනවා එහෙනම් ගුප්ත බිල්ඩර්ස් වල වැඩ කරන සේවකෙක්ද මේ ප්‍රශාන්ත් කියන්නේ කියලා. ඊට පස්සේ අයිතිකාරයා ඉන්ද්‍රාට කියනවා ඒකනම් හරියටම කියන්න දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඉන්ද්‍රා එනවා කිරණ්ව හම්බ වෙන්න. කිරණ් මේ වෙදී ප්‍රශාන්ත්ගේ ගෙදරටත් ගිහින් ඒ විස්තර හැම එකක්ම බලාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉන්ද්‍රා ඒ විස්තර ඇහුවට පස්සේ කිරණ් කියනවා ප්‍රශාන්ත්ගේ පවුලෙන් ජොබ් එකක් කරන්නේ ප්‍රශාන්ත් විතරයි. දවස් 10ක ඉඳන් ප්‍රශාන්ත් ගැන කිසිම දෙයක් පවුලයා දන්නේ නැහැ කියලා. ඔනිට පස්සවල පෙන්නනවා ඉන්ද්‍රා යනවා ප්‍රශාන්ත් සීදි විහාන කරගත්ත ඒ අපාර්ට්මන්ට් එක අයිති කම්පැනි එකේ. ඒ කියන්නේ ගුප්ත බිල්ඩර්ස් එකේ ඔෆිස් එකට. එතනට ගිහින් ප්‍රශාන්ත්ගේ ෆොටෝ එකක් පෙන්නලා මේකේනා ඔයාලගේ සේවකෙක්ද කියලා ප්‍රශ්න කරනවා. නමුත් මෙතනින් ඉන්ද්‍රාට කියනවා ප්‍රශාන්ත් කියලා සේවකෙක් නම් අපේ ඔෆිස් එකේ වැඩ නැහැ කියලා. ඊට පස්සේ මේ ප්‍රශ්නය ගැන ඇහිලා තවත් කෙනෙක් මෙතනට එනවා. ඉන්ද්‍රා ඊට පස්සේ ඒකෙනාටත් ප්‍රශාන්ත්ගේ ෆොටෝ එක පෙන්නනවා. ඊට පස්සේ ඒකෙනා ඉන්ද්‍රාට කියනවා ඔය කෙනා අපේ ඔෆිස් එකේ සේවකෙක් නෙමෙයි. නමුත් දවස් කිහිපයකට කලින් අපේ ඔෆිස් එකට ඇවිල්ලා හිටියා ගුප්ත සර්ව හම්බ වෙන්න. එයා රිසෙප්ෂන් එක ළඟ වාඩිලා තමයි හිටියේ කියලා. ඊට පස්සේ ඉන්ද්‍රා මේකෙනාගෙන් අහනවා දවස් ගානකට කලින් ආවනම් ඒ තරම් හොඳින් මේකෙනාව මතක හිටියේ කොහොමද කියලා. ඊට පස්සේ මේකෙනා ඉන්ද්‍රාට කියනවා ඔය මනුස්සයා චොයින්ගම් එකක් කාලා ඒක පුටු යටින් ඇලෙව්වා. අන්න ඒක නිසා එතන ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඒක නිසා තමයි මට ඔය මනුස්සයාගේ මුහුණ මතක කියලා. ඉතින් මේ වෙලාවේදී ඉන්ද්‍රාට මතක් වෙනවා ප්‍රශාන්ත් සීදි විහාන කරගත්ත තැන තිබුණ ඒ පුටුව යටත් චොයින්ගම් එකක් තිබුණා නේද
කියලා. කොහොමනම් මේ විස්තර නිසා දැන් ඉන්ද්‍රට තේරිලා තියෙන්නේ මොකක් හරි හේතුවක් නිසා ප්‍රශාන්ත් මේ ගුප්ත බිල්ඩර්ස් එකේ අයිතිකාරයව, ඒ කියන්නේ ගුප්ත කියන කෙනාව මුණ ගැහෙන්න ගිහින් තියෙනවා. නමුත් හේතුවක් නම් හිතා ගන්න බැහැ. අන්න ඒක නිසා ඉන්ද්‍ර නටරජ්ට ගිහින් කියනවා සර් මේ කේස් එක වෙනුවෙන් ගුප්ත බිල්ඩර්ස් එකේ අයිතිකාරයව, ඒ කියන්නේ ගුප්තව මුණ ගැහෙන්න ඕනේ කියලා. ඊට පස්සේ නටරජ් අහනවා ඒකට හේතුව මොකක්ද කියලා. ඊට පස්සේ ඉන්ද්‍ර නටරජ්ට කියනවා අර සීදි විහානි කරගත්ත ප්‍රශාන්ත් කියන කෙනා දවස් කිහිපයකට කලින් ගුප්තව මුණ ගැහෙන්න ගිහින් තියෙනවා. ඇත්තටම ගුප්තව මුණ ගැහෙන්න ප්‍රශාන්ත් ගියේ ඇයි කියලා මට හොයා ගන්න ඕනේ කියලා. ඊට පස්සේ නටරජ් ඉන්ද්‍රට කියනවා ඔයාට පිස්සුද ගුප්තව මුණ ගැහෙන්න ඔය වගේ කට්ටිය අනන්තවත් එනවා ඇති. ප්‍රශාන්ත්ගේ සීදි විහානි කරගැනීමේ කේස් එකට ගුප්ත සම්බන්ධ වෙන කිසිම විදියක් නැහැ නේද කියලා. නමුත් ඇත්තටම ඉන්ද්‍රට කොහොම හරි ගුප්තව මුණ ගැහිලා ප්‍රශ්න කරන්න ඕනේ. අන්න ඒක නිසා ඉන්ද්‍ර නටරජ් කියන දේ අහන්නේ නැතිව පහුවෙනිදම යනවා ගුප්තව මුණ ගැහිලා ප්‍රශාන්ත් ගැන ප්‍රශ්න කරන්න. ඉන්ද්‍ර ප්‍රශාන්ත්ගේ ෆොටෝ එකක් පෙන්නලා ගුප්තගෙන් උත්හනවා මේ කෙනා ඔයාගේ යටතේ වැඩ කරන සේවකයෙක් නෙවෙයිද කියලා. ඊට පස්සේ ගුප්ත ඉන්ද්‍රට කියනවා ඔය කෙනා අපේ සේවකයෙක් නෙවෙයි, කොමිස් එකට වැඩ කරන නිකම්ම කෙනෙක් විතරයි කියලා. ඊට පස්සේ ඉන්ද්‍ර මෙතන යන්න තමයි හදන්නේ. නමුත් ඉන්ද්‍රට කවුදෝ ගැහෙන කෙනෙක් අඬන සද්දයක් ඇහෙනවා. ඒක ගැන ඉන්ද්‍ර ගුප්තගෙන් ඇහුවට පස්සේ ගුප්ත ඉන්ද්‍රට කියනවා ඒ අඬන්නේ මගේ වයිෆ්, ඒක පෞද්ගලික කාරණයක්, ඔයාට අදාළ දෙයක් නෙවෙයි කියලා. ඒත් එක්කම ඔන්න ගුප්තගේ වයිෆ් මෙතනට එනවා. ඒකේ නා තමන්ගේ දිහා තරහෙන් තමයි බලාගෙන ඉන්නේ කියලා ඉන්ද්‍රට තේරෙනවා. ඊට පස්සේ ගුප්තගේ වයිෆ් ගුප්තගේ ළඟට ගිහින් කියනවා මම ඔහෙට කිව්වා මේක අපේ දුවගේ ජීවිතය සම්බන්ධ දෙයක් නේද කියලා. ඊට පස්සේ ඒ ගැහණු කෙනා එහෙම්ම ඇවිල්ලා ඉන්ද්‍රට බැනලා ඉන්ද්‍ර පන්න ගන්න තමයි හදන්නේ. ඒත් එක්කම මේ ගැහණු කෙනාට කම්පනයක් ඇති වෙලා ඒකේ නා එහෙම සීන ඇති වෙලා අදගෙන වැටෙනවා. ඊට පස්සේ ඉන්ද්‍ර සහ ගුප්ත එකතු වෙලා තමයි බොහොම අමාරුවෙන් මේ කාන්තාව ගිහින් ඇඳෙන් දාන්නේ. ඊට පස්සේ ඉන්ද්‍ර ගුප්තගෙන් අහනවා ඇත්තට මේ සිද්ධ වෙන්නේ මොකක්ද, ඔයාගේ වයිෆ් මේ තරම් කලබලෙන් ඉන්නේ ඇයි කියලා. ඊට පස්සේ ගුප්ත තවදුරටත් හංගගෙන ඉන්නේ නැතිව ඉන්ද්‍රට කියනවා දැන් දවස් පහක ඉඳන් මගේ දුව අතුරුදහන්, කවුරු හරි කෙනෙක් මගේ දුවව පැහැරගෙන ගිහින් කියලා. කොහොමත් මේ වෙලාවේදී ඉන්ද්‍රට තේරෙනවා තවදුරටත් තනියම මේ කේස් එක හැන්ඩල් කරන්න විදියක් නැහැ කියලා. අන්න ඒක නිසා ඉන්ද්‍ර තමන්ගේ ඉහළ නිලධාරියටත්, ඒ කියන්නේ නටරජ්ටත් මේ කේස් එක ගැන කියනවා. නටරජ් ඊට පස්සේ එනවා ගුප්තගේ ගෙදරට ඇත්තට මේ කේස් එක මොකක්ද කියලා හොයලා බලන්න. නටරජ් ඊට පස්සේ ගුප්තගෙනුයි ගුප්තගේ වයිෆ් ගෙනුයි අහනවා මෙච්චර දෙයක් වෙලත් ඇයි ඔයාලා පොලිසියට පැමිණිලක් දැම්මේ නැත්තේ කියලා. ඊට පස්සේ ගුප්තගේ වයිෆ් සිද්ධිය කියන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී ගුප්තගේ වයිෆ් කියන්නේ දවස් පහකට කලින් තමයි අපේ දුවව පැහැරගත්තේ. ඊට පස්සේ කිඩ්නැපර්ගෙන් කෝල් එකක් ආවා, කෝටි දෙකක් දුන්නොත් දුවව ආපහු දෙන්නම් කියලා කිව්වා. නමුත් සල්ලි අරගෙන එන්න ඕන තැනක් ගැනවත් වෙලාවක් ගැනවත් අපිට කිසිම විස්තරයක් කිව්වේ නැහැ. ඊට පස්සේ පෙරේද අපිට ආපහු කෝල් එකක් ආවා. ඒ වෙලාවේදී අපි කතා කරන්න හදද්දී එහා පැත්තෙන් කිඩ්නැපර් කට් කරා. ඊට පස්සේ ආපහු ඊයේ කෝල් එකක් ආවා. ඒ වෙලාවේදී නම් දුව අඬන සද්දයක් ඇහුණා. සල්ලි අරගෙන එන්න ඕනේ කොහෙදද කියලා අපි ඇහුවා. නමුත් එතනින් පස්සේ ආපහු කෝල් එක කට් වුණා කියලා. කොහොමද ඊට පස්සේ ගුප්ත නටරජ්ට කියනවා කිඩ්නැපර් කිව්වේ අපිට මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිම දෙයක් පොලිසියට කියන්න යන්න එපා කියලා. ඒක නිසා මේ සිද්ධියට පොලිසිය මැදිහත් වෙන්න එපා. අපි කොහොම හරි මේ ප්‍රශ්නය ගැන බලා ගන්නම් කියලා. නමුත් ඇත්තටම මේ වෙද්දි මේ ප්‍රශ්නයට පොලිසිය මැදිහත් වෙලා ඉවරයි. අන්න ඒක නිසා ඉන්ද්‍ර මෙතනින් පස්සේ කරන වැඩේ තමයි මුලින්ම ටෙලිකොම් ඩිපාර්ට්මන්ට් එකේ කෙනෙක්ව සම්බන්ධ කරගන්නවා. ඒ කෙනාගේ නම තමයි සීනු. ඊට පස්සේ ඉන්ද්‍ර සීනුගෙන් අහනවා අර විදියට කිඩ්නැපර් විටින් විට කතා කරපු ෆෝන් නම්බර්ස් වල විස්තර. ඊට පස්සේ සීනු කියනවා මුලින්ම කෝල් එක ඇවිල්ලා තියෙන්නේ 21 වෙනිදා. ඒ දවසේ තමයි ගුප්තගේ දුව, ඒ කියන්නේ ආයිෂු කියන තරුණ ගැහැණු ළමයා අතුරුදහන් වෙලා තියෙන්නේ. 21 වෙනිදා කෝල් එක ඇවිල්ලා තියෙන්නේ බැංගලෝර නම්බර් එකකින්. ඊට පස්සේ 23 කෝල් එකක් ඇවිල්ලා තියෙනවා මුම්බයි නම්බර් එකකින්. ඊට පස්සේ 24 ආපහු කිඩ්නැපර් කතා කරලා තියෙන්නේ දිල්ලි වල නම්බර් එකකින්. ඇත්තටම 23යි 24යි කතා කරපු ඒ නම්බර්ස් දෙකම හැක් කරලා තියෙන්නේ. හැක් කළේ කවුද කියලා හොයන්න පුළුවන්ද කියලා ඉන්ද්‍ර අහනවා. නමුත් ඒ වැඩේ නම් කරන්න අමාරුයි කියලා සීනු කියනවා. ඊට පස්සේ ඉන්ද්‍ර අහනවා සීනුගෙන් කිඩ්නැපර් ඒ විදිහට කතා කරපු ලොකේෂන් එක හරියටම හොයාගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ සීනු කියනවා ලොකේෂන් එක හරියටම හොයාගන්න බැහැ, සිග්නල් ආපු ළඟම ටවර් එක ගැන නම් විස්තර හොයාගන්න පුළුවන් කියලා. කොහොමද ඊට පස්සේ මේ අය කිඩ්නැපර් බැංගලෝර නම්බර්ස් වලින් කතා කරන්න භාවිතා කරපු ඒ නම්බර්ස් වල අයිතිකාරයන් ගෙන්දලා ප්‍රශ්න කරනවා. නමුත් ඇත්තටම 21 වෙනිදා මේ අයගේ ෆෝන් හොරගම් කරලා තියෙනවා. ඒ හා සම්බන්ධයෙන් මේ අය පොලිසියට පැමිණිලා පවා දාලා තියෙනවා. ඒකෙන් දැන් වඩ තේරෙනවා ඇති කිඩ්නැපර් 21 වෙනිදා කතා කරන්න භාවිතා කරලා තියෙන්නේ බැංගලෝර වල මේ අයගේ හොරගම් කරපු ෆෝන්ස්. කොහොමනම් ඔනිට පස්සවිට පෙන්නනවා පහ වෙනිදා ඉන්ද්‍ර සීනු එක්කම යනවා ගුප්තගේ ගෙදරට. ඇත්තටම ගුප්ත මේ වෙද්දි කෝටි දෙකක් ලෑස්ති කරගෙන කිඩ්නැපර් කතා කරනකන් තමයි මග බලාගෙන ඉන්නේ. ටික වෙලාවක් යද්දි ඔන්න කිඩ්නැපර්ගෙන් මේ අයට කෝල් එකක් එනවා. නමුත් පළවෙනි කෝල් එක නිකම්ම කට් වෙලා යනවා. ඊට පස්සේ කිඩ්නැපර් කතා කරලා මේ අයට කියනවා මම කියන විදිහට තමයි වැඩේ වෙන්න ඕනේ. හෙට මට කෝටියක් ඕනේ. එතකොට ඔයාලට දුවව බලන්න පුළුවන්. අම්මතේ සල්ලි එවන්න, දුවට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා අපි අම්මට පෙන්නන්නම්. ඒ වැඩේ උනාට පස්සේ ඊළඟ කෝටිය දෙන දවස ගැන මම හරියටම විස්තර කියන්නම්. ඒ දවසේදී තමුසලාට තමුසලාගේ දුව වර්ගන යන්න පුළුවන් කියලා. ඔන්නෝක තමයි කිඩ්නැපර් මේ වෙලාවේදී කතා කරන්නේ. එතනින් එහාට කිසිම විස්තරයක් අහන්න ලැබෙන්නේ නැහැ. කිඩ්නැපර් එහා පැත්තෙන් කෝල් එක කට් කරලා දානවා. ඔනිට පස්සවට පෙන්නනවා ඉන්ද්‍ර කොහොම හරි උත්සාහ කරන්නේ හෙට කිඩ්නැපර් ආයිෂුව බලන්න දෙන වෙලාව භාවිතා කරලා කොහොම හරි ආයිෂුව කිඩ්නැපර්ගෙන් බේර ගන්න. ඔනිට පස්සවට පෙන්නනවා පහවෙනිද වෙන සිද්ධිය. කෝටියක මුදලක් අරගෙන ආයිෂුගේ අම්මා, ඒ කියන්නේ ගුප්තාගේ වයිෆ් නගිනවා වාහනයට. නමුත් ඊට පස්ස අපිට පෙන්නනවා ආයිෂුගේ අම්මා විදියට ඒ ඇඳුම ඇඳගෙන ඊට පස්සේ ඉන්ද්‍ර තමයි මෙතනින් එහාට යන්න හදන්නේ. කිඩ්නැප්
කිඩ්නැපර්ගෙන් කෝල් එක එනවා කිඩ්නැපර් ඉන්ද්‍රට කතා කරලා කියන්නේ ඔතන තියෙන ත්‍රිවිල් එකට නගින්න ඊට පස්සේ මම මේ කියන තැනට එන්න කියලා ඊට පස්සේ ඉන්ද්‍රා කිඩ්නැපර් කියන විදියටම ත්‍රිවිල් එකෙන් ඇවිල්ලා ඒ තැනින් බහිනවා ඊට පස්සේ කිඩ්නැපර්ගෙන් කෝල් එකක් එනවා ඔන්න ඔතන තියෙන වාහනෙට නගින්න කියලා නමුත් නගින්න කලින් සල්ලි දෙන බෑග් එකෙන් සල්ලි ටික විතරක් අරගෙන වාහනෙට දාලා බෑග් එක සම්පූර්ණයෙන් අයින් කරලා වාහනෙට නගින්න කියලා තමයි කිඩ්නැපර් මේ වෙලාවේදී ඉන්ද්‍රට කියන්නේ ඇත්තටම ඉන්ද්‍රා ආරක්ෂාවට තමන්ගේ පිස්ටල් එක සල්ලි තියෙන මේ බෑග් එකේ දාගෙන තියෙන්නේ නමුත් මේ කිඩ්නැපර් කියන නිසා ඉන්ද්‍රට සිද්ධ වෙනවා සල්ලි ටික විතරක් වාහනෙට දාන්න ඊට පස්සේ කිඩ්නැපර්ගෙන් කෝල් එකක් එනවා මේ වාහනේ ඇතුලේ තියෙන ෆෝන් එකකට ඊට පස්සේ කිඩ්නැපර් ඒ ෆෝන් එකෙන් ඉන්ද්‍රට කියනවා තමුසේ දැන් මං කියන විදියට වාහනේ drive කරන්න කියලා ඊට පස්සේ ඉන්ද්‍රා කිඩ්නැපර් කියන විදියට මේ වාහනේ drive කරගෙන යනවා ඔන්න අවට කිසිම බිල්ඩින් එකක් නැති පාළු පැත්තකට තමයි ඉන්ද්‍රව කිඩ්නැපර් මේ වෙලාවේදී ගෙන්නන්නේ කිඩ්නැපර් වාහනේ නතර කරන්න කියලා කියනවා නමුත් කිසිම කෙනෙක් තමන්ගේ ළඟට ආවේ නැහැ ඒ වගේම ඔන්න කිඩ්නැපර් ඉන්ද්‍රට කතා කරන්න මේ වාහනේ ඇතුලේ තියලා තිබ්බ ඒ ෆෝන් එකත් බැටරි නැති නිසා සම්පූර්ණයෙන් off වෙලා යනවා ඊට පස්සේ ඉන්ද්‍රා මේ වාහනෙන් එළියට එනවා ඒත් එක්කම ඔන්න මේ වාහනේ ඩිකේ ඇතුලේ ඉඳලා කොණ්ඩේ වවාගත් තරුණ පිරිමි කෙනෙක් එළියට එනවා ඒ කෙනා දැන් සල්ලිත් එක්ක මේ වාහනේ අරගෙන යන්න තමයි හදන්නේ ඉන්ද්‍රා ඊට පස්සේ මේ කෙනාගෙන් අහනවා තමුසලා කියපු විදියට මට මගේ දුවව බලන්න ඉඩ දෙන්නේ නැද්ද කියලා ඊට පස්සේ මේ මනුස්සයා ඉන්ද්‍රට කියනවා අපි කිව්වේ කෙල්ලගේ අම්මට එන්න කියලා නමුත් තමුසේ ඇත්තටම කෙල්ලගේ අම්මා නෙවෙයි කියලා අපි දන්නවා කියලා ඊට පස්සේ මේ මනුස්සයා ඉන්ද්‍රව මෙතන දාලා සල්ලි සහ වාහනයත් අරගෙන මෙතනින් පිටත් වෙලා යන්න යනවා කොහොමද ඊට පස්සෙ උන්න අපිට පේනනවා ඉන්ද්‍රා ආපහු ගුප්තයි ගෙදරට එනවා තමන්ගේ දුව බේරගන්න තිබුණ ඒ අවසාන අවස්ථාවත් මේ වෙද්දී සම්පූර්ණයෙන් නැති වෙලා තියෙන නිසා ගුප්තගේ වයිෆ්ට අසනීපයි ඇත්තටම මේක සිද්ධුනේ තමන්ගේ අත්වැරද්ද නිසා කියලා මේ වෙද්දී ඉන්ද්‍රට තේරිලා තියෙන්නේ අන්න ඒක නිසාම ඉන්ද්‍රට නටරාජ්ගෙන් පවා බැනුම් අහන්න සිද්ධ වෙනවා නටරාජ් ඊට පස්සේ ඉන්ද්‍රා කලින් කර කර හිටපු වැඩම ඒ කියන්නේ ඩොකියුමන්ට්ස් වැඩම දෙනවා ওই කේස් එකෙන් අයින් වෙලා මෙන්න මේ වැඩ ටිකවත් කරගෙන යන්න කියලා ඔනිට පස්සවට පෙන්නනවා ඉන්ද්‍රා මේ ඩොකියුමන්ට්ස් වැඩ කරන අතරතුරේදී අර කලින් සීදි විහානි කරගත්ත ප්‍රශාන්ත්ගේ මරණය සම්බන්ධව විස්තර හොයන්න පටන් ගන්නවා ප්‍රශාන්ත යාළුවෙක් ඉඳලා තියෙනවා මණී කියලා අන්න ඒක නිසා ඉන්ද්‍රා මණී කියන කෙනා සම්බන්ධයෙන් විස්තර හොයන්න උත්සාහ කරනවා නමුත් මණී ගැන කිසිම තොරතුරක් මේ වෙලාවේදී නම් ඉන්ද්‍රාට දැනගන්න ලැබෙන්නේ නැහැ ඔනිට පස්සවට පෙන්නනවා මේ දවසේ රැ වෙන සිද්ධියක් ඒක තමයි දැන් නැත්තර මේ ප්‍රශ්නේ ගැන කල්පනා කරලම ඉන්ද්‍රාගේ ඔළුව අවුල් වෙලා තියෙන්නේ අන්න ඒක නිසා ඉන්ද්‍රා ගෙවල් ළඟ තියෙන රෙස්ටුරන්ට් එකකට එනවා ටිකක් හිත නිදහස් කරගන්න කියලා නමුත් මේ වෙලාවේදී ඉන්ද්‍රා දකිනවා ඔන්න වෘත්‍රා කියලා මකරගේ ෆොටෝ එකක් ගහපු පොතක් කවුරු හරි මෙතන දාලා ගිහින් තියෙනවා කියලා ඊට පස්සේ ඉන්ද්‍රා මේ පොත රෙස්ටුරන්ට් එකේ කෙනෙක්ට බාර දෙනවා මෙන්න මේ පොත කෙනෙක් මෙතන දාලා ගිහින් කියලා ඔනිට පස්සවට පෙන්නනවා පහුරු දෙවන සිද්ධියක් ඒක තමයි ඔන්න කලින් දැකපු ආකාරයෙම මකරෙක්ගේ චිත්‍රයක් ඇඳපු ෆොටෝ එකක් කවුරු හරි ඉන්ද්‍රාට එවලා තියෙනවා එව්වේ කවුද කියලා සඳහන් වෙලා නැහැ ඊට පස්සේ ඉන්ද්‍රා මේ චිත්‍රය සම්බන්ධයෙන් විස්තර හොයන්න පටන් ගන්නවා මේ වෙලාවේදී ඉන්ද්‍රාට දැනගන්න ලැබෙනවා ඇත්තට මේ චිත්‍රයේ ඉන්නේ මකර විශේෂයක් මේ මකර විශේෂය හඳුන්වන්නේ වෘත්‍රා කියලා නමුත් මේ මකර විශේෂය නියෝජනය කරන්නේ නියඟය සහ සාගතය නමුත් ඇත්තටම ඉන්ද්‍රාට හිතා ගන්නවත් බෑ මේ වගේ චිත්‍රයක් කවුද එව්වේ සහ මේ වගේ චිත්‍රයක් තමන්ට එව්වේ ඇයි කියලා අන්න ඒක නිසා ඉන්ද්‍රා ආපහු යනවා තමන්ගේ ගෙවල් ළඟ තියෙන ඒ රෙස්ටුරන්ට් එකට ඇත්තටම අර වෘත්‍රා කියන පොත ගන්න කවුරුත් ඇවිල්ලා නැහැ ඒ පොත තවමත් මෙතන තියෙනවා මේ වෙලාවේදී ඉන්ද්‍රා මේ පොත පෙරලලා බලනවා නමුත් මේ පොත ඇතුලේ කිසිම පිටුවක කිසිම දෙයක් සඳහන් වෙලා නැහැ මේකෙම ඉන්ද්‍රාට තේරෙනවා සමහර විට මේ පොතක් තමන්ට පේන්නම කෙනෙක් දාලා යන්නේද කියලා ඊට පස්සේ ඉන්ද්‍රා මේ රෙස්ටුරන්ට් එකේ CCTV කැමරා ෆුටේජ් එක පරීක්ෂා කරලා බලනවා කලින් දවසේ මේ පොත රෙස්ටුරන්ට් එකෙන් දාලා යන්නේ ඇත්තේ කවුද කියලා නමුත් ඇත්තටම පොත මෙතනින් දාලා ගියපු කෙනාගේ මුහුණ හරියටම වැදිලා නැහැ ඔනිට පස්සවට පෙන්නනවා ඉන්ද්‍රා ආයුෂුගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් විස්තර ටිකක් හොයාගෙන යද්දී එක සැකසහිත දෙයක් ගැන දැනගන්න ලැබෙනවා ඒක තමයි ආයුෂු අතුරුදහන් වුණ දවසේ කිඩ්නැපර් කතා කරලා තියෙනවා නමුත් ඒ වෙලාවේදී කතා කරපු කිඩ්නැපර් ගොත ගහ ගහ තමයි කතා කරලා තියෙන්නේ ඊට දවස් කිහිපයකට පස්සේ ආයුෂුව පැහැරගත්ත ඒ කෙනාගෙන් කෝල්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා නමුත් ඒ කෙනාගේ වොයිස් කලින් කෙනාට වඩා වෙනස් ඒ කියන්නේ ආයුෂුව පැහැරගත්තට පස්සේ කිඩ්නැපර් විදියට දෙන්නේ කතා කරලා තියෙනවා සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් වෙන්න විදියක් නැහැනේ අන්න ඒක නිසා ඉන්ද්‍රට මේ ආපු සැකය ගැන ඉන්ද්‍රා නටරාජ්ව දැනුම් දෙනවා නමුත් නටරාජ් නම් මේ වෙලාවේදී කියන්නේ එකම කල්ලියේ දෙන්නෙක් මේ වැඩේ කරන්න නැති කියලා ඊට පස්සේ ඉන්ද්‍රා කියනවා එකම කල්ලියේ දෙන්නෙක් මේ විදියට කතා කළත් එහෙනම් ඇයි ඒ අය වෙනස් වෙනස් ෆෝන් වලින් මේ විදියට කතා කළේ කියලා ඉන්ද්‍රා කියන කතාවේ ඇත්තක් තියෙනවා කියලා නටරාජ්ට තේරෙනවා නමුත් නටරාජ් ඉන්ද්‍රා කියන කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ ඉන්ද්‍රාට ආපහු බනිනවා මම තමුසේ කිව්වේ මේ කේස් එක ගැන බලන්න එපා කියලා නේද ඉක්මනටම අර මංකොල්ල කෑම සම්බන්ධයෙන් තියෙන විස්තර ටික කම්ප්ලීට් කරලා මට දෙන්න කියලා ඉතින් ඇත්තටම ඉන්ද්‍රා මේ කේස් එකෙන් අයින් කරලා තියන්න ඕන නිසා නටරාජ් මේ වෙද්දී මේ ප්‍රදේශයේ සිද්ධ වෙන මංකොල්ල කෑම සම්බන්ධයෙන් විස්තර වගයක් දීලා තියෙනවා ඉන්ද්‍රට ඒ ටික කම්ප්ලීට් කරලා දෙන්න කියලා ඉතින් මේ මංකොල්ල කෑම සම්බන්ධයෙන් විස්තර හොයාගෙන යද්දී ඉන්ද්‍රට දැනගන්න ලැබෙනවා මේ මංකොල්ල කෑම වලට සම්බන්ධ එක මංකොල්ලකාරයෙක් මේ වෙද්දී පොලිසිය අල්ලගෙන තියෙනවා ඒ කෙනාගේ ප්‍රකාශයත් මේ විස්තර වල සඳහන් වෙලා තියෙනවා ඒ මංකොල්ලකාරයා කියලා තියෙන්නේ මම සහ යාළුවෝ එකතු වෙලා තමයි මේ විදිහට මංකොල්ල කෑම සිද්ධ කළේ නමුත් අපිට නියෝග දෙන එක කෙනෙක් ඉන්නවා ඒ කෙනා එක එක ෆෝන්ස් වලින් තමයි අපිට කතා කරන්නේ ඒ කෙනා අපිට කතා කරලා කියනවා මෙන්න මේ ගෙදර මෙන්න මේ වෙලාවේදී කිසිම කෙනෙක් නැහැ ඒක නිසා ගෙදරට පැනලා හොරකම් කරන්න කියලා ඊට පස්සේ මමයි යාළුවෝයි නියෝග දුන්න කෙනා කියපු විදියට ඒ ගෙදරට පැනලා තියෙන දේවල් හොරකම් කරගන්නවා අපිට නියෝග දෙන කෙනා එක එක බැංකු account වල විස්තර වගයක් කියවනවා අපිට කරන්න තියෙන්නේ මංකොල්ල කෑම කළා
ගියාට පස්සේ එයාගේ කොටස ඒ account එකට දාන එක විතරයි ඇත්තම ඒ විදිහට අපිට නියෝග දෙන කෙනා අපි කවදාවත් දැකලා නැහැ කියලා. ඉතින් මේ වෙලාවේ ඉන්ද්‍රට තේරෙනවා මේ මංකොල්ල කෑම් ඔක්කොම plan කරන්නේ එක කෙනෙක් කියලා. ඊට පස්සෙ අපිට පෙන්නනවා ඉන්ද්‍රා සනී එක්ක එකතු වෙලා මේ මංකොල්ල කෑම් සම්බන්ධයෙන් විස්තර කතා කරන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි ඉන්ද්‍රා මේ වෙද්දී හොයාගෙන තියෙනවා මේ මංකොල්ල කෑම් සහ අයිෂුගේ අතුරුදහන් වීම අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ සම්බන්ධය තමයි මේ විදිහට මංකොල්ල කෑම් සිද්ධුන හැම ගෙදරකම පාවිච්චි කරන්නේ එයා වොයිස් කියන සම්බන්ධතාවයේ සිම්. ගුප්තා ගෙදර තියෙන්නේ එයා වොයිස් සම්බන්ධතාවයක්. ඒ විතරක් නෙවෙයි ඉන්ද්‍රා මේ වෙලාවේදී සීනුට කියනවා මුලින්ම ගොත ගහ ගහ කතා කරපු කිඩ්නැපර් නෙමෙයි. ඊට පස්සේ ආයිෂුව පැහැරගත්ත කිඩ්නැපර් විදියට කතා කරපු කෙනාත් ඇත්තටම පාවිච්චි කරලා තියෙන්නේ එයා වොයිස් සම්බන්ධතාව සහිත සිම්. අන්න ඒ නිසා ඉන්ද්‍රා මේ වෙලාවේදී සැක කරනවා සමහර විට මේ හැම දෙයක්ම කරන්නේ එක කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කෙනා සමහර විට එයා වොයිස් කම්පැනි එකේ වැඩ කරන සේවකෙක් වෙන්නත් පුළුවන්. මොකද ඒ කම්පැනි එකේම වැඩ කරන සේවකෙක්ට නම් සමහර විට ඒ නම්බර්ස් හැක් කිරීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒක නිසා ඉන්ද්‍රා මේ වෙලාවේදී සීනුට කියන්නේ මේ මංකොල්ල කෑම් ඔක්කොම කරලා තියෙන්නේ ඒ කෙනා වෙන්න පුළුවන්. මොකද සිම් ටික හැක් කළාට පස්සේ gedara ඒ අය නැති වෙලාවල් හරියටම ඒ කෙනාට දැනගන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඒ කෙනා තමන්ගේ යටතේ ඉන්න මංකොල්ල කාර්යයන්ට එක එක නම්බර්ස් වලින් කතා කරලා මෙන්න මේ වෙලාවට මේ gedara මංකොල්ලේ සිද්ධ කරන්න කියලා නියෝගය දෙන්නේ. අන්න ඒ කෙනාම ගුප්තායි gedara මංකොල්ලයක් කරන අදහසින් ගුප්තායි gedara තිබුණ එයා වොයිස් සිම් ටික හැක් කරන්න ඇති. ඊට පස්සේ ආයිෂුව පැහැරගත්තා. ආයිෂුව පැහැරගත්ත ඒ ගොත ගහ ගහ කතා කරන කිඩ්නැපර් මුලින්ම ගුප්තායි gedara ට කතා කළා. ඒ වෙද්දිත් සමහර විට මේ කෙනා ගුප්තායි gedara තිබුණ ඒ සිම් ටික හැක් කරලා තියෙන ඇති. අන්න ඒ නිසා මේ කෙනා දැනගන්න ඇති ගුප්තාගේ දුව මේ වෙද්දි පැහැරගෙන ගිහින් තියෙනවා කියලා. ඊට පස්සේ මේ කෙනා ආයිෂුව පැහැරගත්ත කිඩ්නැපර් විදියට ගුප්තායි gedara ට කතා කරලා ගුප්තාගෙන් සල්ලි කඩා ගන්න උත්සාහ කරන්න ඇති කියලා. ඇත්තට මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා වෙන්නත් පුළුවන් කියලා සීනුට තේරෙනවා. සීනු ඊට පස්සේ ඉන්ද්‍රට කියනවා ඔයා කියන එක හරි මම වැඩිදුරටත් මේ සිද්ධිය සම්බන්ධයෙන් විස්තර හොයලා බලන්නම් කියලා. ඔනිට පස්සවල පෙන්නනවා පහුවෙනිදා අර කුන්ට කියන මිනිස්සයා වැරද්දක් නිසා හිරේට අරගෙන ඇවිල්ලා අද තමයි ඔන්න යන්තම් නිදහස් වෙන්නේ. කුන්ට එළියට ආපු ගමන්ම ඔන්න පාර යන කෙනෙක්ගේ ෆෝන් එකක් හොරකම් කරලා ඒ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්නවා කෙලින්ම ආයිෂුගේ අම්මට. ඊට පස්සේ කුන්ට ආයිෂුගේ අම්මට කියනවා තමුසලාගේ දුව ඉන්නේ මගේ ළඟ, තමුසලා මම කියන විදිහට වැඩ කළොත් එහෙම දුවව ආපහු දකින්න හැකියාවක් ලැබෙයි කියලා. ඊට පස්සේ ආයිෂුගේ අම්මා කුන්ටට කියනවා අපි යාට කෝටියක් දුන්නනේ, නමුත් අඩුම තරමේ අපිට දුවව බලන්න ඉඩ දුන්නේ නැහැ නේ කියලා. ඊට පස්සේ කුන්ට ආයිෂුගේ අම්මට කියනවා තමුසලා මට දුන්න සල්ලියක් නැහැ, තව පැය දෙකකින් මෙන්න මේ බස් ස්ටෑන්ඩ් එකට ලක්ෂ 15ක් අරගෙන එනවා, තමුසලාට එතනින් දුවව ගන්න පුළුවන් කියලා. කොහොම නමුත් මේ වෙද්දි ගුප්තාගේ ගෙදරට කිඩ්නැපර් කතා කරනවාද කියලා සීනු අවධානයෙන් ඉන්නේ. අන්න ඒක නිසා සීනු මේ සිද්ධිය ගැන දැනගෙන ඉන්ද්‍රට මේ සිද්ධිය ගැන කියනවා. මේ වොයිස් එක ඇහුවට පස්සේ ඉන්ද්‍රට තේරෙනවා ආයිෂුගේ අතුරුදහන් වීමට පස්සේ කතා කරපු ඒ කිඩ්නැපර්ගේ, ඒ කියන්නේ ගොත ගහ ගහ කතා කරපු කිඩ්නැපර්ගේ වොයිස් එකෙම තමයි දැන් කෝල් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. නමුත් මේ වොයිස් එක කුන්ටගේ කියලා තවමත් ඉන්ද්‍ර දන්නේ නැහැ. ඊට පස්සේ ඉන්ද්‍ර ආපහු සීදි විහානි කරගත්ත ප්‍රශාන්තගේ යාළුවා ගැන, ඒ කියන්නේ මණි සම්බන්ධ විස්තර හොයනවා. මෙන්න මේ වෙලාවේ ඉන්ද්‍රට දැනගන්න ලැබෙනවා ඒ මණි කියන කෙනා පොලිස් අත්අඩංගුවේ ඉඳලා අද තමයි නිදහස් වෙලා තියෙන්නේ කියලා. එතනට ගියාට පස්සේ ඔන්න ඉන්ද්‍රට දැනගන්න ලැබෙනවා මණි කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි කුන්ටම තමයි කියලා. කුන්ටගේ ඇත්ත නම තමයි මණි. නමුත් එයාට අනිත් අය කාඩ් එකක් වගේ නමක් දාලා තිනවා. ඒ නම තමයි කුන්ටා. කොහොමනම් මේ සිද්ධියෙන් පස්සේ ඉන්ද්‍රට කුන්ටා සම්බන්ධයෙන් සැකයක් එනවා. මොකද ප්‍රශාන්ත් ගැන විස්තර අහද්දි කුන්ටා කිව්වේ ප්‍රශාන්ත් කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ කියලානේ. අන්න ඒක නිසා ඉන්ද්‍ර කුන්ටා පිටිපස්සෙන් පන්නලා ඔන්න කුන්ටව අල්ලගන්න සමත් වෙනවා. ඉතින් මේ වෙලාවේදී කුන්ටා පිළිගන්නවා ආයිෂුව පැහැරගත්තේ මම තමයි කියලා. ඊට පස්සේ ඉන්ද්‍ර කුන්ටවත් අරගෙන ආයිෂුව හිර කරලා තියාගත්ත ඒ තැනට ගිහින් පරීක්ෂා කරලා බලනවා. නමුත් ඔන්න මේ වෙද්දී ආයිෂුව එතන නැහැ. ආයිෂුව ගැට ගන්න භාවිතා කරපු ලණුව තියෙනවා. ඊට අමතරව ලේ පැල්ලමක් තියෙනවා. එතනින් එහාට කිසිම හෝඩුවාවක් ආයිෂු ගැන මෙතනින් ඉන්ද්‍රට හොයාගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉන්ද්‍ර කුන්ටගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ කුන්ටා ඉන්ද්‍රට කියනවා අනේ මැඩම් මට ගහන්න එපා, මම ඉස්සර දුම්බීපු නිසා මට මුඛපිලිකාවක් ඇති වුණා. එතනින් පස්සේ මම දුම්බීම නතර කළා. නමුත් කටේ දුම් වැටියක් නැතුව මට කතා කරන්න බැහැ. ඒක නිසා තමයි මම මේ විදියට දුම් වැටියක් කටේ තියාගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ ඉන්ද්‍ර කුන්ටගෙන් ප්‍රශ්න කරනවා ආයිෂු මේ වෙද්දි කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ කුන්ටා ඉන්ද්‍රට කියනවා ආයිෂුව පැහැරගත්තේ මම තමයි, මම ආයිෂුව ගැට ගහලා තිබුණේ. නමුත් දැන් එද්දිනම් ආයිෂු අතුරුදහන් එයා පැනලා නැති කියලා. නමුත් ඉන්ද්‍රට කුන්ට කියන කිසිම දෙයක් විශ්වාස නැහැ. ඊට පස්සේ ඉන්ද්‍ර කුන්ටගෙන් අහනවා ආයිෂුව පැහැරගත්ත කණ්ඩායමේ තමුන් විතරද ඉන්නේ, වෙනත් කවුරු හරි ඉන්නවද කියලා. ඊට පස්සේ කුන්ටා ඉන්ද්‍රට කියනවා ප්‍රශාන්ත් කියන්නේ මගේ යාළුවා, ප්‍රශාන්ත් තමයි මට මේ වැඩේ බාර දුන්නේ. ඇත්තටම මම කළේ ආයිෂුව බලාගන්න එක විතරයි කියලා. ඊට පස්සේ ඉන්ද්‍ර තවදුරටත් කුන්ටගෙන් විස්තර අහද්දී කුන්ටා කියනවා ආයිෂුව පැහැරගන්න වැඩේ ප්‍රශාන්තත් බාර දීලා තියෙන්නේ, වෙන කවුරුවත් නෙවෙයි, ආයිෂුගේ තාත්තම තමයි. නමුත් ඒ කෙල්ල තමන්ව පැහැරගන්න වැඩේ බාර දුන්නේ තාත්තා කියලා තවමත් දන්නේ නැහැ කියලා. ඉතින් මේක ඇහුවට පස්සේ ඉන්ද්‍රට විශ්වාස කරගන්නවත් බැහැ. මොකද දැන් කුන්ටා කියන ආකාරයට ආයිෂුව පැහැරගන්න වැඩේ සම්පූර්ණයෙන් ප්ලෑන් කරලා තියෙන්නේ ආයිෂුගේ තාත්තා, ඒ කියන්නේ ගුප්තම තමයි. කොහොමද ඊට පස්සේ ඉන්ද්‍ර තවදුරටත් කුන්ටගෙන් විස්තර අහද්දී කුන්ටා කියනවා ප්‍රශාන්ත් මට කිව්වා ලක්ෂ 15ක් මේ වැඩේ වෙනුවෙන් මට දෙනවා කියලා. නමුත් හදිස්සියෙම ප්‍රශාන්ත් සීරි විහාන කරගත්තා. මට ඕන උනේ ලක්ෂ 15 ගන්න විතරයි. ඒක නිසා තමයි මම ආපහු ආයිෂුගේ අම්මට ලක්ෂ 15ක් ඉල්ලලා කතා කළේ කියලා. ඊට පස්සේ
පස්සේ ඉන්ද්‍රා කුන්ටගෙන් අහනවා අයිෂුව පැහැරගත්තට පස්සේ තමුසේ එක දවසයි නේද කතා කළේ ඇයි මෙච්චර දවසක් යනකම් ආපහු කතා කළේ නැත්තේ කියලා ඊට පස්සේ කුන්ටා ඉන්ද්‍රාට කියනවා මම ෆෝන් එකක් හොරගම් කරපු නිසා පොලිසියට අහු වුණා අද තමයි මට නිදහස හම්බ වුණේ කියලා දැන් වලට තේරෙනවා ඇති අයිෂුගේ පැහැර ගැනීමෙන් පස්සේ කුන්ටා තමයි මුලින්ම කතා කරලා තියෙන්නේ නමුත් දවස් කිහිපයක් යනකම් කුන්ටට කතා කරගන්න බැරි වුණා මොකද කුන්ටා ඒ දවස් කිහිපේ පුරාවටම පොලිස් අත්අඩංගුවේ හිටපු නිසා කොහොමද ඊට පස්සේ ඉන්ද්‍රා කුන්ටවත් අත්අඩංගුවට අරගෙන ෆොරෙන්සික් ටීම් එකට මේ සිද්ධිය ගැන කියනවා ඔනිට පස්සවට පෙන්දන සීනු මේ වෙද්දී තවත් එක විස්තරයක් හොයාගෙන තිනවා ඔයාලට මතක ඇති අර මංකොල්ල කෑම් ඔක්කොම ප්ලෑන් කරලා තියෙන එක කෙනෙක්නේ අන්න ඒකේ නම තමයි ආයිෂුගේ පැහැර ගැනීම ගැන කොහොම හරි දැනගෙන ගුප්තට කතා කරලා එතනින් සල්ලි කඩා ගන්න බලාපොරොත්තු වුනේ අන්න ඒකේ නාගෙන සීනු හොඩුවක් හොයාගෙන තිනවා ඒකේ නා එයාබොයිස් කම්පැනි එකේ කස්ටමර් සර්විස් එකේ වැඩ කරලා තිනවා ඒ විතරක් නෙවෙයි ගුප්තගේ ගෙදරට එයාබොයිස් සම්බන්ධතාවය දීලා තියෙන්නේත් ඒකේ නාම තමයි ඒකේ නාගේ නම තමයි නවීන් නවීන්ගේ හැම විස්තරයක්ම සීනු මේ විදිහ හොයාගෙන තිනවා සීනු ඒ ටික ඉන්ද්‍රට මේ වෙලාවේදී කියනවා කොහොමද තොනිට පස්සවට පෙන්දනවා ඉන්ද්‍රා යනවා ගුප්තව හම්බ වෙන්න මොකද ගුප්තම තමයි එයාගේ දුව පැහැර ගන්න වැඩේ සම්පූර්ණයෙන් ප්ලෑන් කරලා තියෙන්නේ ඒ වගේ පහත් වැඩක් කළේ ඇයි කියලා ඉන්ද්‍රා ගුප්තගෙන් අහනවා ගුප්තයිට පස්සේ ඉන්ද්‍රට කියනවා මට සල්ලි තිබුණාට බලය නැහැ අලුතෙන් බිල්ඩින් එකක් හදන්න මට අයිඩියා එකක් තිබුණා නමුත් ඒකට මට පර්මිෂන් හම්බ වුණේ නැහැ පර්මිෂන් ගන්න යද්දී ලොකු පගා මුදලක් ඉල්ලුවා අන්න ඒක නිසා මට තේරුණා සල්ලි විතරක් තිබිලා මදි මට බලයක් ඕනේ කියලා ඒක නිසා ඉදිරියේදී පැවැත්වෙන නියමිත මැතිවරණයට මම නාම යෝජනා බාර දුන්නා නමුත් මගේ ගැන මිනිස්සු දන්නේ නැති නිසා මම එතනින් පස්සේ සමාජ සත්කාර ගොඩක් කළා හොඳ වැඩ ගොඩක් කළා නමුත් ඒකෙන්වත් ගුප්ත කියන්නේ කවුද කියලා කිසිම කෙනෙක් දැනගත්තේ නැහැ අන්න ඒක නිසා මගේ නම ගැන අනිත් හැමෝම දැනගන්න ඕනේ කියන එක මට තේරුණා එතනින් පස්සේ මම ප්‍රශාන්ත මගේ දුවව පැහැර ගන්න කියන ඒ වැඩේ සම්පූර්ණයෙන් බාර දුන්නා නමුත් එතනින් පස්සේ තමයි වැඩේ ගැස්සුනේ කියලා ඒකට හේතුව තමයි මේ හැම දෙයක්ම ප්ලෑන් කරලා ගුප්තා ප්‍රශාන්ත වැඩේ බාර දීලා තියෙනවා ගුප්තා ප්‍රශාන්ත කියලා තියෙනවා ඔයා මගේ දුව පැහැරගෙන දවස් කිහිපයක් තියාගන්න පස්සේ පොලිසිය මගේ දුවව හොයාගනි ඊට පස්සේ ඔයාව අත්අඩංගුවට ගනි ඔයා ඊට පස්සේ පොලිසියට කියන්න මැතිවරණයට නාම යෝජනා බාර දීලා තියෙන MLA ශිවකුමාර් තමයි මාව වට්ටන්න ඕන නිසා මේ හැම වැඩක්ම ප්ලෑන් කළේ කියලා අන්න ඒක නිසා MLA ශිවකුමාර්ගේ නම සම්පූර්ණයෙන් කැත වෙලා යයි මගේ ගැන මිනිස්සු අනුකම්පා කරලා මට ඡන්ද ගොඩක් හම්බ වෙයි ඔයා හිරේ ගියාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාව හිරෙන් නිදහස් කරන්න මම හැම දෙයක්ම මේ විදිහට ප්ලෑන් කරලා තියෙන්නේ හිරෙන් නිදහස් වුණාට පස්සේ ඔයාගේ ඉදිරි ජීවිත කාලය සතුටෙන් ජීවත් වෙන්න අවශ්‍ය හැම මුදලක්ම මම ඔයාට දෙන්නම් කියලා ප්‍රශාන්ත් ඒක විශ්වාස කරලා ගුප්ත කියන ආකාරයට ගුප්තගේ දුව ඒ කියන්නේ අයිෂුව පැහැරගෙන ගිහින් තේනවා නමුත් එතනින් පස්සේ ප්‍රශාන්ත් තේරිලා තියෙනවා ගුප්ත කීපු විදියට හිරේ ගිහින් නිකම්ම නිදහස් වෙලා එතනින් පස්සේ සතුටෙන් ඉන්න හැකියාවක් නැහැ කියලා මොකද ප්‍රශාන්ත් තරුණ ගැහැණු ළමෙක් තමයි පැහැරගත්තේ ඒකෙන් ප්‍රශාන්ත්ගේ නම විතරක් නෙවෙයි ප්‍රශාන්ත්ගේ අම්මගේ තාත්තගේ නම පවා කැත වෙනවා අවුරුදු ගාණක් Taman ගැන තමන්ගේ අම්මයි තාත්තයි තියාගෙන හිටපු ඒ විශ්වාසය සම්පූර්ණයෙන් නැති වෙනවා නේද කියලා ප්‍රශාන්ත් ඒ වැඩේ කළාට පස්සේ තමයි තේරලා තියෙන්නේ අන්න ඒක නිසා ප්‍රශාන්ත් ඊට පස්සේ කරලා තියෙන වැඩේ තමයි Taman පැහැරගත්ත ආයිෂුව කුන්ටට බාර දීලා තිනවා ඊට පස්සේ ප්‍රශාන්ත් සීදි විහාන කරගෙන තියෙනවා දැන් වල තේරෙනවා ඇති ප්‍රශාන්ත් සීදි විහාන කරගත්තේ ඇයි කියලා කොහොමනතොන් ඊට පස්සෙ අපිට පෙන්නනවා කුන්ට ආයිෂුව පැහැරගෙන තියාගෙන හිටපු තැනට ෆොරෙන්සික් ටීම් එක ඇවිල්ලා මේ වෙද්දී විමර්ශන කටයුතු පටන් අරගෙන තියෙන්නේ මෙතන තිබුණ ලේ පැල්ලම ආයිෂුගේ කියලා මේ අය ඔන්න මේ වෙලාවදී හරියටම හොයා ගන්නවා ඔනිට පස්සෙ අපිට පෙන්නනවා අර මංකොල්ල කෑම් ඔක්කොම වගේම ගුප්තයි ගෙදරත් හැක් කරලා ඒ හැම විස්තරයක්ම දැනගත්ත අර නවීන් කියන මනුස්සයව හම්බ වෙන්න ඉන්ද්‍රා එනවා නමුත් නවීන් මේ වෙලාවදී පුදුම වෙන්නේ නැහැ ඉන්ද්‍රා කොයි වෙලාවෙ හරි Tamanව හම්බ වෙන්න එයි කියන එක නවීන් මුලින්දම දැනගෙන ඉඳලා තේනවා නවීන් ඊට පස්සේ සම්පූර්ණ සිද්ධියම ඉන්ද්‍රට කියනවා නවීන් මේ වෙලාවදී ඉන්ද්‍රට කියන්නේ මම හොරෙක් තමයි නමුත් ඇත්තරම මම මේ විදිහට සල්ලි හොරකම් කළේ වංචා කරලා සල්ලි හොයපු අයගෙන් විතරයි මට දෙන ඇක්සස් භාවිත කරලා ඒ අයගේ ගෙදර කෝල්ස් ඔක්කොම මට අහන්න හැකියාවක් ලැබුණා එතනින් පස්සේ ඒ අය ගෙවල් වල නැති වෙලාවල් බලලා මම වෙනම කණ්ඩායමක් යොදලා තමයි ඒ හැම මංකොල්ලයක්ම කළේ අන්න ඒ විදිහට මම විස්තර හොයාගෙන යද්දී දැනගන්න ලැබුණා ගුප්ත කියන්නේත් වංචා කරලා සල්ලි හොයන කෙනෙක් කියලා අන්න ඒක නිසා මම මුලින්ම සැලසුම් කළේ ගුප්තගේ ගෙදරත් මංකොල්ල කන්න නමුත් ගුප්තගේ ගෙදර ෆෝන් ඔක්කොම හැක් කළාට පස්සේ මට දැනගන්න ලැබුණා ඇත්තටම ගුප්තා තමන්ගේ දුව පැහැර ගන්න දීලා ඡන්දයෙන් දිනන්න වෙනම ගේම් එකක් ගහගෙන යනවා කියලා ඊට පස්සේ මම වෙනම කතා කරලා ගුප්තගෙන් සල්ලි කඩා ගන්න උත්සාහ කළා ඒ විතරක් නෙවෙයි ගුප්ත වැඩේ බාර දුන්න ප්‍රශාන්ත් ගැනත් මම විස්තර හොයාගත්තා ප්‍රශාන්ත් ආයිෂුව කුන්ටට බාර දීලා තියෙනවා කියන එකත් මම ඇත්තටම අද තමයි හොයාගත්තේ එතනින් පස්සේ මම ආයිෂුව බේරගෙන අරගෙන ආවා කියලා ඇත්තටම මේ වෙද්දි නවීන් ළඟ තමයි ආයිෂු ඉන්නේ ආයිෂු මෙතනට එනවා කොහොම නවත් ඔන්න මේ වෙලාවේදී තමයි ආයිෂු දැනගන්නේ තමන්ව පැහැර ගන්න වැඩේ සම්පූර්ණයෙන් ප්ලෑන් කරලා තියෙන්නේ තමන්ගේ තාත්තම තමයි කියලා ඉතින් මේ වෙලාවේදී නවීන් ඉන්ද්‍රට කියනවා ඔයා මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරගෙන යනවා කියලා මට දැනගන්න ලැබුණා ඇත්තටම මම උත්සාහ කළා ඔයාව සම්බන්ධ කරගෙන මේ හැම විස්තරයක්ම කියන්න නමුත් මමත් කරලා තියෙන වැරදි වැඩක් නිසා මට කෙලින්ම ඔයාව සම්බන්ධ කරගන්න බැරි වුණා ඒක නිසා මම තමයි ඔයාට අර විදියට චිත්‍රයක් හරහා සංඥාවක් කෙව්වේ කියලා ඒකෙන් දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ අර වෘත්‍ර කියන මකර විශේෂයේ චිත්‍රයක් ෆොටෝ එකක් ආකාරයට ඉන්ද්‍රට එවලා තියෙන්නේ නවීන්ම තමයි නවීන් ඒකෙන් ඉන්ද්‍රට ඉඟියක් දෙන්න උත්සාහ කරලා තියෙනවා නියඟයටයි සාගතයටයි අධිපති වෙලා ඉන්න ඒ මකර වගේම තමයි ඇත්තටම ආයිෂුගේ තාත්තා ඒ කියන්නේ ගුප්තා කියලා මොකද ගුප්තා කියන්නේ
බලයට කෑදර කෙනෙක්. නමුත් ඇත්තටම මේ චිත්‍රය හරහා නවීන් තමන්ට දෙන්න ගියපු මේ පණිවිඩය මේ වෙලාවේ තමයි හරියටම ඉඳලා තේරෙන්නේ. කොහොනත් වුණ මේ ෆිල්ම් එකේ අවසානයේ අපිට පෙන්නනවා ඇත්තටම මේ සිද්ධියට ගුප්තට උදව් කරන්න පොලිසිය කෙනෙක් ඉඳලා තිනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි නටරාජ්. ඉන්ද්‍රට මේ වැඩේ කරගන්න බැරි වෙයි ප්‍රශාන්ත් ගැන විස්තර විතරක් ඉන්ද්‍ර හොයාගනී කියන ඒ විශ්වාසය නිසා තමයි නටරාජ් ඉන්ද්‍රට මේ වැඩේ බාර දීලා තියෙන්නේ. නමුත් අවසානයේදී ඉන්ද්‍ර මේ හැම විස්තරයක්ම හොයාගත්තා. නටරාජ් මේකට සම්බන්ධයි කියන එකත් ඔන්න ඉන්ද්‍ර මේ විදිහ හොයාගෙන තිනවා. අන්න ඒ සිද්ධිය නිසා නටරාජ් එයාගේ තනතුරත් සම්පූර්ණයෙන් අහිමි වෙනවා. ඔන්න ওই විදිහට තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවරුනේ. ඉතින් අැතර මේ ෆිල්ම් එක හරහා අපිට පෙන්눔 කළා දීලා තියෙනවා බලය වෙනුවෙන් මිනිස්සු මොනතරම් පහත් තත්වයකට වැටෙනවද කියලා. බලය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පවා අනතුරේ හෙළපු තාත්තත් එක්ක ආපහු කොහොමද ආයුෂ ගිහින් සතුටෙන් ජීවත් වෙන්නේ? තාත්තගේ මුණ දිහා බලලා කොහොමද ආපහු තාත්තේ කියලා කතා කරන්නේ? නමුත් ඇත්තටම ආයුෂ දැනගත්තා තමන්ගේ තාත්තා කියන්නේ මොනතරම් පහත් චරිතයක්ද කියලා. ඉතින් ඔයාලගේ දසත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තවත් පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඒක තමයි Cinemax Prime channel එකේ අපි අලුතෙන්ම සුපිරිම ට්‍රේන් කියලා කොරියන් සීරීස් එකක් පටන් ගත්තා. කාලතරණ සමාන්තර ලෝක දාමඝාතක මිනීමැරුම් අද්භූත අභිරහස්. මෙන්න මේ හැම දෙයක්ම එකට එකතු වන සුපිරිම කොරියන් සීරීස් එක තමයි ට්‍රේන් කියන්නේ. ඉතින් මේ සීරීස් එකේ කතාව ගැන මම පුංචි අදහසක් දෙන්නම්. අවුරුදු 5කට කලින් වහලා දාපු ස්ටේෂන් එකක් තියෙනවා. නමුත් හදිසියේම පොලිසිය එතන තිබිලා කාන්තාවන් 4 දෙනෙක්ගේ අස්ති කොටස් වගේක් හොයා ගන්නවා. ඒක සමහර විට දාමඝාතකයෙක්ගේ වැඩක් වෙන්න පුළුවන් කියලා පොලිසියට සැක හිතෙනවා. නමුත් එතනින් එහාට කිසිම හොඩුවාවක් පොලිසියට හොයා ගන්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන රහස් පරීක්ෂකවරයෙක්, ඒ කියන්නේ ඩිටෙක්ටිව් කෙනෙක් වැඩිදුර හොඩුවාවක් බලාපොරොත්තුෙන් ඒ වහලා දාලා තියෙන ස්ටේෂන් එකට යනවා. නමුත් එතනට ගියාට පස්සේ එකපාරටම ඔන්න කොහෙන්ද ඉඳන් අද්භූත කෝච්චයක් එතනට එනවා කියලා මේ ඩිටෙක්ටිව් දැනගන්නවා. ඔන්නතනින් තමයි මේ සුපිරිම සීරීස් එකේ කතාව පටන් ගන්නෙ. එපිසෝඩ්ස් 12යි තියෙන්නේ. එපිසෝඩ්ස් 12න් සම්පූර්ණ කතාව විවරයි. මේ වෙද්දී අපි Cinemax Prime channel එකේ අපි එපිසෝඩ්ස් දෙකක් දාලා තියෙනවා. ඔන්න ප්ලේලිස්ට් එකේ කාඩ් එක උඩ දාලා තියෙනවා. එන් ස්ක්‍රීන් එකෙත් දාලා තියන්නම්. ඒ වගේම පහලින් කමෙන්ට් එකක පින් කරලා තියන්නම්. තවමත් Cinemax Prime channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් අපි TV series channel එකත් subscribe කරලා අද ඉඳන් ට්‍රේන් සීරීස් එක බලන්න පටන් ගන්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා. ට්‍රේන් සීරීස් එක බලන අතරතුරේදී අපේ මේ channel එකේ දිගටම ඔයාලට films බලන්න පුළුවන්. එහෙනම් තවත් සුපිරිම film එකකින් ඉක්මනටම හම්බෙමු. හැමදාමත් කියනවා වගේ Cinemaxers, we will meet again.